සන්නිවේදනයේ ස්වභාවය. යම් කිසි දෙයක තියෙන ස්වභාවය, යම් කිසි දෙයකට තියෙන ඕනෑම දෙයකට තියෙන ස්වභාවය. සන්නිවේදනයේ ස්වභාවය කියලා කිව්වම් අපි මෙතනදී කතා කරන්නේ සන්නිවේදනයේ මොන වගේද කියලා කෙනෙක් අහනවා. ඒකට දෙන උත්තරේ තමයි සන්නිවේදනයේ ස්වභාවය. හොඳයි, අපි මේක යටතේ කතා කරගෙන යනවා. පළවෙනි කාරණේ ඉඳන් පල්ලෙහාට කතා කරගෙන යනවා. පළවෙනි කාරණේ තමයි සන්නිවේදනය අරමුණු සහගත. ඒ කියලා කියන්නේ සන්නිවේදනය සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම අරමුණක් පෙරදරි කරගෙන, අරමුණක් පදනම් කරගෙන, ඒ අරමුණ වෙනුවෙන් තමයි සන්නිවේදන කාර්ය සිදුවන්නේ. ඕනෑම සන්නිවේදනයකට අරමුණක් තියෙනවා. එක්ක තොරතුරක් ලබා දීම, දැනුම ලබා දීම, අධ්‍යාපනය ලබා දීම, විනෝදාස්වාද සම්පාදනය, මතවාදී කාර්ය, ඕනම සන්නිවේදන ක්‍රියාවලියකට අරමුණක් තියෙනවා. ඒක තමයි අපි මේ කියන්නේ සන්නිවේදනයේ අරමුණු සහගතයි. මම කතා කරන දෙවනි කාරණය සන්නිවේදනය සංකේතාත්මක. සන්නිවේදනයේ සංකේතාත්මකයි කියලා කියනවා. අපිට ඕනම දෙයක් ඉදිරිපත් කරන්නේ අපේ සංකේත ඇසුරෙන්. එහෙම නැත්නම් සංඥා, ඉඟි, සිතුවම්, අකුරු, ලකුණු, ලක්ෂණ ඔය කියන ඕනම දෙයක් තුළින් අපි සන්නිවේදන කාර්ය ඉදිරිපත් කිරීමේදී අපිට කියන්න පුළුවන් වෙනවා සන්නිවේදනය කියන්නේ සංකේතාත්මක දෙයක්. සංකේත තෝරා බේරාගෙන අපි අදහසක් ග්‍රහණය කරගන්න. අපි පාරක යද්දී අපිට තියෙන මාර්ග සංඥා. මාර්ග සංඥාවලට ජාති, ආගම්, භාෂා කිසිම ભેදයකින් තොරව පුළුවන් වෙනවා තොරතුරු ග්‍රහණය කර ගැනීම. එහෙනම් අපි කියනවා දෙවෙනි කාරණය සන්නිවේදනය සංකේතාත්මකයි. මම ඔයගලන්ට කියලා දෙනවා සන්නිවේදනයේ තුන්වන ස්වභාවය. සන්නිවේදනය මොන වගේද කියලා අපි මේ කතා කරන්නේ. සන්නිවේදනයේ ස්වභාවයේ තුන්වෙනි කාරණේ තමයි සන්නිවේදනය සන්දර්භානුගතය. සන්නිවේදනයේ සන්දර්භානුගතය කියලා කියන්නේ සන්නිවේදනයේ සිදුවන අවස්ථාවේ පවතින සන්දර්භය. සන්නිවේදනයේ පවතින අවස්ථාවේ තියෙන වටපිටාව තමයි අපි කියන්නේ සන්දර්භය කියලා. එහෙනම් අපි කියනවා සන්නිවේදනය සිද්ධ වෙන්නේ ඒ පවතින වටපිටාවට ගැළපෙන පරිදි. අපි ගත්තොත් එහෙනම් මංගල අවස්ථාවක තියෙන සන්නිවේදන සන්දර්භයේ නෙවෙයි තියෙන්නේ අවමංගල්‍ය අවස්ථාව. එකම මිනිස්සු. නමුත් විවිධ අවස්ථාවල ඒ සන්දර්භය වෙනස් වෙනවා කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟ කාරණේ සන්නිවේදනය පිළිබඳ අපි කතා කරන ඊළඟ ස්වභාවය තමයි සන්නිවේදනය ක්‍රියාපටිපාටියක් කියන එක. හතරවෙනි කාරණේ. මොකද්ද ක්‍රියාපටිපාටියක් කියලා කියන්නේ? සන්නිවේදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ක්‍රියාපටිපාටිය ඔස්සේ. පිළිවෙලකට තමයි සිද්ධ වෙන්නේ. අපි කියන්නේ ආපු දෙම් මම අද කතා කරන හොඳයින් දෙකක් කිය. ඒ ක්‍රියාපටිපාටියක ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට එහෙම දැනගන්න පුළුවන්. කියන්නේ සූදානම්. සූදානම් වෙලා ලෑස්ති වෙලා ප්‍රැක්ටිස් කරලා තමයි අපි ඉදිරිපත් කරන්නේ. බලන්න පත්‍රයක ලිපියක් යන එක, පත්‍රයක ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරන එක ක්‍රියාපටිපාටි. තොරතුරු අරගෙන එනවා, තොරතුරු ඩ්‍රාෆ්ට් එකක් විදියට ඉදිරිපත් කරනවා, කෙටුම්පතක් විදියට. ඒ කෙටුම්පත නැවත සංස්කරණය කරනවා, නැවත ඉදිරිපත් කරනවා, නැවත සංස්කරණය කරනවා. ඔය ආකාරයට ගිහිල්ලා අවසානයේ ග්‍රාහකයා වෙත පුවත්පත යනවා කියලා කියන්නේ සන්නිවේදනයේ ක්‍රියාපටිපාටියක ප්‍රතිඵලයක් විදියට තමයි අවසානයේ ඉලි දැක්වෙන්නේ. එහෙනම් පස්වෙනි කාරණේ අපි කතා කරනවා සන්නිවේදනය විවිධාකාර වේ. සන්නිවේදනයේ පස්වෙනි ස්වභාවය තමයි සන්නිවේදනයේ විවිධාකාර. ඒ කියන්නේ මොකක්ද? අපි ගත්තොත් එහෙම කතන සන්නිවේදනය, කතා කරන සන්නිවේදනයට වඩා ලිඛිත සන්නිවේදනය වෙනස්. අපි ලිඛිත සන්නිවේදනය ලියන්නේ නැහනේ කතා කරන භාෂාවෙන්. අපි ලියන භාෂාවෙන් කතා කරන්නේ නැහැ. ඒක නිසා සන්නිවේදනය විවිධාකාර වෙනවා. විවිධ කණ්ඩායම්, විවිධ ඉලක්ක කණ්ඩායම්, විවිධ සමූහයන් ඉලක්ක කරගනිමින් අපි සන්නිවේදනය සිද්ධ කරනකොට සන්නිවේදනය විවිධාකාර විදිහට භාවිතා කිරීම අපගෙන් සිදු වෙනවා. ඊළඟ කාරණේ හයවෙනි ස්වභාවය. අපි කතා කරන්නේ සන්නිවේදනයේ ස්වභාවය. සන්නිවේදනයේ හයවෙනි ස්වභාවය සන්නිවේදනය ඒකමාර්ගික මෙන්ව ද්විමාර්ගික වෙන්නත් පුළුවන්. එක්ක සන්නිවේදනයේ ඒකමාර්ගිකයි,
එක්ක සංනිවේදනය දීමාර්ගිකයි. රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් වීමේදී එම රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් වන්නේ ඒකමාර්ගිකව අප ඉදිරිපත් කරන වැඩසටහන අපි නිවේදකයෙක් විදිහට ඉදිරිපත් කරොත් ඒක ග්‍රාහකයාට ලැබෙනවා. නමුත් ග්‍රාහකයාගේ ලැබෙන ප්‍රතිචාරය මම දන්නේ නැහැ. මම මේ ඉදිරිපත් කරන වැඩසටහන මම ඉදිරිපත් කරන්නේ ඒකමාර්ගිකව. ඒක ද්විමාර්ගිකව වෙනවා. ඔබ මට යම් කිසි ඒකට ප්‍රතිචාරයක් දැක්වුවොත් නමුත් ඒක ප්‍රමාද ප්‍රතිචාරයක් ප්‍රමාද ප්‍රතිපෝෂණයක් කියලා අපිට කියන්න පුළුවන්. එක්ක සංනිවේදනය ඒකමාර්ගිකයි නැත්නම් සංනිවේදනය ද්විමාර්ගිකයි. මොකද්ද සංනිවේදනය ද්විමාර්ගිකයි කියලා කියන්නේ? සංනිවේදන ක්‍රියාවලිය සිදුවන අවස්ථාවේම ඊට ප්‍රතිචාර ප්‍රතිපෝෂණය ලැබෙනවා. නැවත සංනිවේදන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මුහුණට මුහුණලා සිදු කරන්නේ එක්ක දුර ඉඳන් වෙන්න පුළුවන්. දුරකථන සංවාදයක්, වීඩියෝ කතා බහ මේකෙදි උදාහරණ විදිහට ගන්න පුළුවන්. නමුත් මෙතනදි වෙන්නේ සංනිවේදක ග්‍රාහක භූමිකා හුමාරු වෙනවා මුහුණට මුහුණලා කරන සංනිවේදනයකදී. එහෙනම් අපි කියනවා එම කාරණේ සංනිවේදනය ඒකමාර්ගික වෙන්නත් පුළුවන්, සංනිවේදනය ද්විමාර්ගික වෙන්නත් පුළුවන්. එහෙනම් ඊළඟ කාරණේ අපි කියනවා සංනිවේදනය බලය වේ. සංනිවේදනයේ ඊළඟ ස්වභාවය බලය වේ කියන එක. මොකද්ද මේ සංනිවේදනයේ බලය වේ කියලා කියන්නේ? අපේ නව විෂය නිර්දේශයේ තමයි අපට මේ ස්වභාවය ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක ඉදිරිපත් කිරීමේදී කියනවා සංනිවේදනයේ ඉදිරිපත් කිරීමේදී කියනවා ඕනෑම කණ්ඩායමක අපි ගත්තොත් එහෙම නායකයෙක් ඉන්නවා. ඕනෑම කණ්ඩායමක නායකයෙක් අපිට හඳුනා ගන්න පුළුවන්. මේ නායකයාගේ නායකත්වය ගොඩනගන්නේ බලය මත. එම බලය විවිධාකාරයට අපිට අර්ථ ගන්නට පුළුවන්. මේ බලයට යන්න, බලය ලබා ගන්න, බලය තහවුරු කරගන්න සංනිවේදනය වැදගත් වෙනවා. සංනිවේදනය තුළින් තමයි නායකයාට හැකියාව ලැබෙන්නේ තමන්ගේ කණ්ඩායම තුළ ස්ථානය තහවුරු කරන්න. ආගමික, අධ්‍යාපනික, දේශපාලන, වාණිජ කුමන හෝ කණ්ඩායමක කුමන හෝ සංවිධානයක මෙන්න මේ කියන විදිහට බලය අදාළ වෙනවා නායකත්වයේ සඳහා. හොඳයි, මම නැවත පාඩම ඔබට සාරාංශගත කරනවා. සංනිවේදනයේ ස්වභාවය අපි කතා කරගෙන යන්නේ. සංනිවේදනයේ ස්වභාවය 1. සංනිවේදනය අරමුණු සහගත වේ. අපි පැහැදිලි කරමු. දෙවනි කාරණය සංනිවේදනය සංකේතාත්මකය. දෙවනි කාරණේ සංනිවේදනය සංකේතාත්මකය. තුන්වෙනි කාරණේ සංනිවේදනය සන්දර්භානුගතය. හතරවෙනි කාරණය සංනිවේදනය ක්‍රියාපටිපාටියක් වේ. පස්වෙනි කාරණය සංනිවේදනය විවිධාකාර වේ. ඊළඟට අපි කතා කරනවා හයවෙනි කාරණය සංනිවේදනය ඒකමාර්ගික මෙන්ම ද්විමාර්ගික වූවකි. හත්වෙනි කාරණය අපි කතා කරනවා සංනිවේදනය බලය වේ. ඔන්න ඒ කියන කාරණා ටික තමයි ඔබට උසස් පෙළ සංනිවේදනය හා මාධ්‍යයේ විශේෂ දෙවනි පාඩමේ එන සංනිවේදනයේ ස්වභාවය කියන කොටසේදී අදාළ වන කරුණු ප්‍රමාණය. හොඳයි, මේ පාඩම අවසානයේ මෙන්න මේ ඇගයීම සඳහා ඔබට පිළිතුරු ලිවීමේ හැකියාව ඔබට අත්පත් කර ගැනීම අත්‍යවශ්‍යයි. 1. සංනිවේදනයේ ස්වභාවය උදාහරණ සහිතව පැහැදිලි කිරීම ඔබට මේ අවස්ථාවේදී හැකි විය යුතුයි. මා උදාහරණ කියලා දීලා තිනවා. එතකොට ඒකත් එක්ක අපිට මේක පුළුවන් වෙන්න ඕනේ. දෙවනි කාරණේ ඔබ කැමති මාධ්‍ය සංදේශයක් තෝරාගෙන සංනිවේදනයේ ස්වභාවය හා බැඳුණු ලක්ෂණ එහි ගැබ්බ ඇති ආකාරය පරීක්ෂා කරන්න. අපිට එහෙනම් කියන්න පුළුවන් එක මාධ්‍ය සංදේශයක් උදාහරණයට ගන්න. අපි ජනාධිපතිතුමා ජාතිය අමතන අවස්ථාව ඒක මාධ්‍ය සංදේශයක් කියලා අපි ගත්තොත් ඒ මාධ්‍ය සංදේශය ඔය කියන සංනිවේදනයේ ස්වභාවයන්ට අදාළ කරගෙන අපිට කතා කරන්න පුළුවන්. සංනිවේදනයේ අරමුණු සහගතය ජනාධිපතිතුමා ජාතිය අමතනකේ තියෙන අරමුණ. සංනිවේදනයේ සංකේතාත්මකය ඒ කතාව තුළ ජනාධිපතිතුමා සංකේත භාවිතා කරනවා. සංකේතාත්මකව ඉදිරිපත් කරන කාරණා අපිට හඳුනා ගන්න පුළුවන්. තුන්වෙනි කාරණය සංනිවේදනයේ සන්දර්භානුගතය කියන එක ගත්තොත් එහෙම ජනාධිපතිතුමාගේ ජාතිය අමතන මේ කතාව තුළ අන්තර්ගතය
එම අවස්ථාවට එම සන්දර්භයට අදාළයි. ඊළඟ කාරණේ ගත්තොත් එම සංනිවේදනයේ ක්‍රියාපටිපාටිය කියන එක ගත්තොත් ජනාධිපතිතුමා එකපාරට ඇවිල්ලා හිතිච්ච දේවල් කියලා ජාති අමතන්නේ නැහැ. එහෙනම් ඒ සඳහා ක්‍රියාපටිපාටියක ප්‍රතිඵලයක් විදියට තමයි අවසානයේ එක්ක කොලයක් බලාගෙන එක්කෝ යම්කිසි දෙයක් බලාගෙන එහෙම නැත්නම් ප්‍රොම්ප්ටරයක් බලාගෙන ජනාධිපතිතුමා ජාති අමතීම සිද්ධ කරන්නේ. සංනිවේදනයේ විවිධාකාර වේ කියන එක ගත්තොත් එහෙම ජනාධිපතිතුමා ජාති අමතන අවස්ථාවේදී විවිධාකාර උපක්‍රම භාවිතා කරමින් විවිධාකාර ස්වරූප භාවිතා කරමින් සංනිවේදන ක්‍රියාවලිය ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙනවා, හැකියාව අපට හඳුනාගත හැකි වෙනවා. ඊළඟ කාරණේ ගත්තොත් සංනිවේදනයේ ඒකමාර්ගිකමින්ම ද්විමාර්ගිකව කියලා කිව්වොත් ජනාධිපතිතුමා ජාති අමතීමේ උදාහරණය තුළ ඒකමාර්ගික සංනිවේදනයක් තමයි අපට දක්නට ලැබෙන්නේ. මොකද ඒක සංවාදයක් නොවන නිසා සංනිවේදනයේ බලය වේ කියන එක ඒ උදාහරණයට අපි අදාළ කරගත්තොත් එහෙම අපිට තේරෙනවා ජනාධිපතිතුමාගේ ජාති අමතීමේ ක්‍රියාව, ජාති අමතීමේ අවස්ථාව බලය මත පදනම් වූ කාර්යයක්. හොඳයි, එහෙනම් අද දවසේ අපි සංනිවේදන ක්‍රියාවලියේ ස්වභාවය තමයි මේ විග්‍රහ කරගෙන ගියේ. මේ